ඒස් ඇඹිලි පිටිය කියන බලාගාරය 2005 තමයි ගිවිසුම් ගත වෙන්නේ. පළමුවෙන් අවුරුදු 10කට. එහෙනම් 2015 මේ ගිවිසුම් අවසන් වෙනවා. දාල සමාගමට වාසිදායක වෙන විදිහට තමයි මේ ගිවිසුම් සකස් කරලා තියෙන්නේ. මේ පළවෙනි අවුරුදු 10 තුල මේ ආයතනය ලාභ ලබලා තියෙනවා රුපියල් බිලියන 8.6ක්. වියදමට සාපේක්ෂව ගත්තොත් 100%ට 511ක ලාභයක්. කොහොමද ගේම් එක? මේක දේශීය සමාගම. හැබැයි මේකට ගෙවීම් කරන්නේ ඩොලවලි. මේ ගිවිසුම් කාලය ඉවරුනහම මේක රජයට මිලදී ගන්න කියලා ඇරයුම් කරන්න ඕන. එහෙම වාසිදායක ගිවිසුම් මේක ඇතුලේ නැහැ. රටට අවාසිදායක ගිවිසුම්. එහෙනම් මේ අය වහාම හොයලා බලලා දඬුවම් පමුණවන්න කටයුතු කරන්න ඕනේ. මේ අනපනක් තියෙනවා. ඇයි ආණ්ඩුවේ නිලධාරීන් මැලිකම් දක්වන්නේ? එහෙනම් ඒ අයටත් මේ වැන් සන්තෝෂං එනවායි කියලා තමයි අපිට හිතින්න වෙන්නේ. මේ ඒස් පවර් බලාගාරයට දීලා තියෙන මුදල් තොගේ ගත්තොත් සම්පේෂණ පද්ධති දෙක හදන්න තියෙන මුදල වගේ 11 ගුණයක් සහ 13 ගුණයක් වැය කළා තියෙනවා. මේ අය ලාභාංශ අරගෙන තියෙනවා 25%ක් 128%ක්. සුද්ධ ලාභය වෙනුවෙන් ප්‍රාර්ථන ප්‍රතිලාභ දීලා තියෙනවා 100%ට 234% අරගෙන තියෙනවා. මේ වගේ ලාභ ගන්න ආයතනයක් ලංකාවේ හොයාගන්න නැහැ. හැබැයි විදුලිවල මණ්ඩලයේ පාඩු. මේ අතර ඉහළ ගිය විදුලි බිලට එරෙහිව දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්තුණා. ජනතාව සංවිධානය කරනවා තවදුරටත් මේක ගම්මාන වලට ව්‍යාප්ත කරලා අපි ලෑස්ති වෙනවා රනිල් වික්‍රමසිංහ ඔයාලට උගන්වන්න ජනතා බලය සාමාන්‍ය රුපියල් 5000ක ලයිට් බිලක් එනවා අපේ වගාවට වතුර ගහපුවා අපි කියනවා ආණ්ඩුවට තමන්ගේ මේ වැඩපිළිවෙල වහාම අකුලගෙන මේ ගොවියට සහන ලැබෙන විදියට විදුලි බිල ඉන්ධන මිල අඩු කරලා කටයුතු කරන්න කියලා නැත්නම් ඒවට වන්දි ගාවන ඉදිරි කාලේ ලෑස්ති වෙන්න කියන පණිවිඩය අපි තමයි ආණ්ඩුවට දෙන්නේ රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න